The lid TV adu gossip picker. Gota gealuta and water sajabin pirisak. Raniltat aradhana. Ada april visitanida. Janadiputta vakima. Rajapaksha and water gither analysa balakaramin. Raja the Rajaha Paujil Kansha Sevakan, other Devanta Sanketa Vedavarchanaker, me Vurti Ekria Marge Samudhanaker Latine, Janamatheta Hisanamanuan do a Gitrianukiena, Tema Vayatate, Vurti Samit Sambadi Karnamadestane Samakadam Karu, Ravi Kumudeshkiane, Vurti Samiti Dasakatavada Vedipramaniak, Mesandaha Eko Sitinakela, Janadipatita Gitrianakela, Ratapura Margalia Diatulatie di. ජනාධිපතිතුමා ගෙදර ඉඳන් අලුත් ආණ්ඩුවක් හදන්න යන්නේ ඔය ඇස්සේ තමයි රට මුහුණ දීලා තියෙන අර්බුදයෙන් ගොඩ එන්න සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න එකතු වෙන්න කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කරලා තියෙනෙත් සමගි ජන බලවේගය දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු හවුල්කාර පක්ෂවලටත් මේසදා ආරාධනා කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න සියලු පක්ෂ නායකයන්ට ජනාධිපති මන්දිරයට හෙට අප්‍රේල් 29 එන්න කියලා තමයි ආරාධනා කරලා තියෙන්නේ ඒ වගේම ජනාධිපතිතුමා ආණ්ඩුවේ මෙති ඇමතිවරුන් අද අප්‍රේල් 28 පස්වරු 4ට ජනාධිපති මන්දිරයට කැඳවලා අන්තර්කාලීන ආණ්ඩු යෝජනා ගැන එතනදී ඔවුන් සමගත් සාකච්ඡා කරන්න සූදානම්ලු. ඒ වගේම රටේ ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන්නත් එක්කම තමයි මේ විශේෂ හමුව කැඳවලා තියෙන්නේ. වෙන්න අගමැති ඩලස් සලහපෙරුම වගේම ඩලස්ගේ අගසව් විදියට හඳුන්වන කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරතුත් මේ සාකච්ඡාවට එකතු වෙන්න නියමිතයි. ඒ වගේම අගමැතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ඉවත් වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව කියමින් ජනාධිපතිවරයාට ලිපියක් බාර දුන් පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් දස දෙනාද මෙම හමුවීමට සහභාගී වීමට නියමිතයි. ඒ දහ දෙනාම ඩලස් වාදීන් විදියටයි හඳුන්වන්නේ. ඔය අස්සේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා නායකත්වයේ දරන සජබේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම ජනාධිපති ගෝඨාභය හදන්න යන අන්තර්කාලීන ආණ්ඩුවට එකතු වෙන්න දැනටමත් ඩීල් එකක් දාගෙන කියලා තමයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වෙන්නේ. මේ සජබ මන්ත්‍රී කණ්ඩායම අලුත් ආණ්ඩුවට එකතු වෙන්න හදන්නේ රට තව දුරටත් ප්‍රපාතයට වැටෙන එක වළක්වා ගන්නලු. අර්ලියගහ මන්දිර ආරංචි මාර්ග කියන විදියට අන්තර්කාලීන ආණ්ඩුවකට එකතු වෙන්නේ නැහැ කියලා විපක්ෂ නායකතුමා නාමල් රාජපක්ෂ හිටපු ඇමතිතුමාට පොරොන්දු වෙලාලු. සජබේ අන්තර්කාලීන ආණ්ඩුවට එකතු වුණොත් මම පොහොට්ටුවේ 100ක් එක්ක විපක්ෂ ඉඳ ගන්නවා. නාමල් රාජපක්ෂේ වෙලාවේ විපක්ෂ නායකතුමාට පොඩි පහේ තගකුත් දාලා කියලාත් හා හෝවක් යනවා. ඔය කතාවල ඇත්ත බොරු මොනවා වුණත් ජාතික ජන බලවේගය මේ අන්තර්කාලීන ආණ්ඩුවට එකතු වෙන්නේ නෑලු. දෙමළ සන්ධානය නම් තාම ඒ ගැන හරිහැටි මොකුත් කියලා නෑ. ජනාධිපතිතුමා මේ හදන්න යන ආණ්ඩුවට එකතු වෙන්න කියලා ස්වාධීන කණ්ඩායමේ නායකයෙක් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ගෙදරටම ගිහින් ආරාධනා කරලා මුදල් ඇමතිකමයි විදේශ ඇමතිකමයි දෙකම බාර දෙන්න ජනාධිපතිතුමා කැමතියි කියලාත් කියලාලු. ආරංචියේ හැටියට එජාපනායක රනිල් ඉල්ලීම ඩිප්ලොමැටික් විදියට ප්‍රතික්ෂේප කරලා ඒත් රටත් ජනතාවත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න තමන්ට පුළුවන් උපරිම ආකාරයෙන් සහාය දෙන්නම් කියලා හිටපු අගමැතිතුමා ජනාධිපති ගෝඨාට සහතික වෙලා ඔය මොනවා වුණත් අලුත් ආණ්ඩුවක් හදන්න නම් මහින්ද රාජපක්ෂ අගමැතිකමෙන් අයින් වෙන්නම වෙනවා. ඒත් එතුමා යන පාටක් නම් නැහැ. ජනාධිපතිවරයා කිසි විටක මට ඉල්ලාස් වෙන්න කිව්වෙත් නැහැ. කියන්නෙත් නැහැ කියලා මට විශ්වාසයි කියලා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියනවා. අගමැතිතුමා ඒ කතාව කිව්වේ ඊයේ අප්‍රේල් 27 අර්ලියගහ මැදුරේදී පළාත් පාලන නියෝජිතයන් සහ දිස්ත්‍රික් නායකයන් හමු වූ අවස්ථාවේ. ඒ කතා අහපු ජනතාව එක හඬින් කිව්වලු, අගමැතිතුමනි, ඔබතුමා අගමැතිකමෙන් අයින් වෙන්න එපා, අපි ඔක්කොම ඔබ සමගයි කියලා. ඒත් ඉතින් මන්දිරය අස්සට ගෙන්නන පාක්ෂිකයන් කීප දෙනා හැරුණම ජනාධිපතිතුමායි අගමැතිතුමායි ගෙදර යමු කියලා තමයි කොල්ලෝ කෙල්ලෝ අවුව වැස තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැතුව දැන් දවස් 17ක් 30 අරගලයේ යතිලා ඉන්නේ. දැන් කොළඹ මධ්‍යම පන්තිය විතරක් නෙමෙයි, ආදිවාසීනුත් ගේමට බැහැලා නිකන් නෙමෙයි, මහ හූරා අගමැති හූරා දැන්වත් ගෝ කියාගෙන
ජනාධිපති අගමැති ඇතුළු රජ වහම ඉල්ලාස්වි ජනතාවට සහන ලබා දීමට හැකි පිරිසකට රට පාලනය කිරීමට අවස්ථාව සලසා දෙන්න කියලා බල කරමින් දිඹුලාගල දලුකාන ආදිවාසීහු දේව කන්න ලව්වක් සහ විරෝධතාවයක් පවා සිදු කරලා තිබුණා කොළඹ ගාලුපිටියේ පැවැත්වෙන ජන අරගලයට එක්වීම සඳහා තමන්ට ආර්ථික ශක්තියක් නැති නිසා දිඹුලාගල කඳු මුදුනට නැග මෙම විරෝධතාවය සිදු කළා කියලා දිඹුලාගල දලුකාන ආදිවාසී නායිකාව කියනවා මේ බාරයක් වෙන්න ආවේ කන්ද දෙයියන්ට ජනාධිපතිතුමා අගමැතිතුමා කරන්න බැරි නම් යන්න තුලින්දි විලා යන්න ඒකයි මේ බාරයක් වෙන්න ආවේ කපු මාත්‍යෝ මේ ගලේ බණ්ඩාර දෙයියන්ගේ අනුභවයෙන් ආඥාවෙන් මේ බාරයක් වෙන වෙලාවේ මේ රටේ ඉන්න ජනාධිපති අගමැතිතුමයි අයින් වෙලා යන්න කියලා ඔබ වහන්සේගේ පිහිට අපි ආශිර්වාදයේ ඉල්ලන්නේ ඒක නිසා ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ලබා දෙන්න දැන් අපිට කියන්න කෙනෙක් නැහැ ගලේ බණ්ඩාර දෙයියන් වහන්සේ සාදු සෝ සාදු සෝ අපිට ගෝල් පේස් යන්න අපි යන්න මිල මුදල් නැ බස් නැ නැති ඉඳ තමයි අපි හූල්ල හූල්ල ඉඳලා අපි අද මේ අයිනට ආවේ කන්දේ අයිනට කිසිම සාහනයක් නැත්නම් මේ වගේ ජනාධිපතිලා ඉඳලා වැඩක් නැහනේ රට පුරා මිනිස්සු මේ විදිහට පාරට බැහැලා ගේමක් ඉල්ලද්දි ඔන්න දැන් අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න යන්නේ මොකද හිතන්නේ මේකත් තවත් ගුලියක් වෙන්න බැරිද කට්ටිය ප්‍රියන්තලා වෙන්නේ නැතුව ජෙහාන් ලගේ ගේම් ගැනත් මීටරෙන් ඉන්න